නෑම්කුත් වෙන එකක් නෑ කියලා අද්දක බඳගෙන ඉන්නවට වැඩිය ජනතාව දැනුවත් කිරීම වෙන්න බෑ කියලා කියන්න බෑනේ පෙර සූදානම් කොයි වෙලාවෙ හරි ඒක එනවා කතා කරලා වැඩක් නෑම් හරියටම කොතනද වෙන්නේ කියන එක තමයි කියන්න බෑ ප්‍රැක්ටිස් උත් කරලා තියෙනවනම් පොකට් රේඩියෝ එකක් ප්ලෑන් කරගෙන තියෙන්න ඕනේ ලංකාවේ ලොකු භූමිකම්පාවක් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ගැන දැන් සෑහෙන දවසක් තිස්සේ ලොකු කතාවක් ගියානේ මේක ගැන මිනිසුත් බය වෙලා හිටියා එතකොට අපේ භූවිද්‍යා විශේෂඥයන් මේක ගැන පැහැදිලි කිරීමුත් කළා ඒ පැහැදිලි කිරීම වල මාධ්‍ය වලින් ප්‍රකාශ වෙච්ච ඒවා වැඩියෙන්ම කියවුනේ ලංකාවේ භූමිකම්පාවක් වෙන්න ඉඩක් නැහැ කියන දේ ඒක හරි හැබැයි විශේෂයෙන් අර කම්පන දැනුණු අයට යම්කිසි පිළියමක් ඕනේ මොනවා හරි විදිහේ තත්ත්වයක භූමිකම්පාවක් ඇති වුණොත් ඒකට මූණ දෙන්නේ කොහොමද කියන පිළියමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකෙන් භූමිකම්පා අනතුරකදී ඒකට මූණ දෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න හිතුවේ. බලන්නකෝ. දැන් ලෝකයේ සිද්ධ වෙන ස්වාභාවික විපත් අතරින් භූමිකම්පා වලට තියෙන එක විශේෂ තත්ත්වයක් තමයි මේක වේලාසනින් හවල් වෙලාවේ අහවල් තැන මෙච්චර විශාල භූමිකම්පාවක් වෙනවා කියන විදිහට අනාවැකියක් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ භූමිකම්පා ඇති වෙන ප්‍රදේශ කියන එක දන්නවා. නමුත් කොයි වෙලාවෙද භූමිකම්පාවක් වෙන්නේ? ඒ ප්‍රදේශයේ හරියටම කොතනද වෙන්නේ කියන එක තමයි කියන්න බැරි. එතකොට මේ භූමිකම්පා තත්ත්වයකට මුහුණ දෙද්දී ජනතාවට වගේම බලධාරීන්ටත් කරන්න තියෙන දේවල් වල පොදු තේමාව තමයි පෙර සූදානම් කියන එක. සූදානම් වෙලා ඉන්නෝ අර එක මැගසින් එකක මම දැක්කා භූමිකම්පාව විස්තර කරලා තිබුණේ හරියට මේක මරණය වගේ කියලා. අපි හැමෝම දන්නවා කොයි වෙලාවෙ හරි ඒක එනවා. හැබැයි කවදා කොතන කොහොම වෙනවද කියන එක දන්නේ නැහැ කියලා. ඒ වගේම තත්ත්වයක් තමයි භූමිකම්පාවට තියෙන්නේ. ඒක නිසා පෙර සූදානම් වෙලා ඉඳීමයි වැදගත් වෙන්නේ. එතකොට මේ පෙර සූදානම කියන එකේ සමහර දේවල් බලධාරීන්ගේ පැත්තෙන් වෙන්න ඕනි දේවල් සමහර දේවල් ජනතාවගේ පැත්තෙන් වෙන්න ඕනි දේවල්. ඒකෙනුත් ලංකාව භූමිකම්පා සාමාන්‍යයෙන් ඇති වෙන තැනක පිහිටපු එකක් නෙවෙයි හින්දා ඒ පෙර සූදානම හැටියට සිද්ධ වෙන්න ඕනි සමහර ලොකු දේවල් ලංකාවේ මේ මොහොතේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සමහර දේවල් තියෙනවා කරන්න පුළුවන් දේවල්. අපි කිසියම් අවිනිශ්චිත දැනක ඉන්නවා කියලා හිතෙන හින්දා අර කරන්න පුළුවන් දේවල් මොනවද කියලා බලලා ඒ දේවල් වලට සූදානම් වෙන එක තමයි හොඳ කියලායි අපේ අදහස. දැන් සාමාන්‍යයෙන් භූමිකම්පා සිද්ධ වෙන ප්‍රදේශවල පෙර සූදානමේ ලොකු කොටස් තමයි භූමිකම්පාවකින් කඩන් වැටෙන්නේ නැති විදිහ. ඒ කියන්නේ භූමිකම්පාවකට ඔරොත්තු දෙන විදිහ ගොඩ ඇගිලි තමයි හදන්නේ. ඊළඟට මිනිස්සු පදිංචි වෙන්න ඕනි කොහෙද නැත්නම් යම් යම් ගොඩ නැගිලි නගර තියෙන්න ඕනි කොහෙද නැත්තේ කොහෙද කියලා කලාප වෙන්කිරීමක් සිද්ධ වෙනවා. සෝනේෂන් එකක්. දැන් ඒවා ලංකාවේ වෙන්න හේතුවක් නැහැ. මොකද ලංකාව සාමාන්‍ය භූමිකම්පා සිද්ධ වෙන තැනක් නෙවෙයි හින්ද. එතකොට ලංකාවේ කිසිම ගොඩ නැගිල්ලක් භූමිකම්පාවකට ඔරොත්තු දෙන විදිහ එකක් කියලා මම නම් හිතන්නේ නැහැ. අනිත් එක ඒවා හරිම එක්ස්පෙන්සිව් දේවල් වියදම් අධික දේවල්. භූමිකම්පා ඇති වෙන තැන්වල වුණත් දැන් පහුගිය දවස්වල තුර්කියේ සිද්ධ වෙච්ච මහා භූමිකම්පාවෙන් සිද්ධ වුණු හානිය සෑහෙන කොටසක් ඒ ගොඩනැගිලි කඩා වැටීම් ආදී හින්දා වෙච්ච දේවල්නේ. එතකොට චෝදනාවක් තියෙනවා මේ ගොඩනැගිලි තැනීම ගැන තියෙන්න ඕනේ මේ නිර්ණායක සැලකුවේ නැහැ කියලා. ඒක හුඟක් තැන්වල එහෙම තමයි භූමිකම්පා ඇති වෙන විශේෂයෙන් දියුණු වෙන රටවල් කියලා කියන්නේ වයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි ඒ කෑලි ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද ඒක මේ අවස්ථාවේ කොහොමත් කරන්න බැරි දෙයක්. පුළුවන් දේ මොකක්ද කියන එක බලමු. කරන්න පුළුවන් දේවල් වලින් මූලිකම දේ හැටියට මම නම් දකින්නේ ජනතාව දැනුවත් කිරීම. ජනතාවට පැහැදිලි අවබෝධයක් දීලා තියෙන්න ඕනි අපේ තත්ත්වය මොකක්ද කියන එක ගැන. මේක මේ පිළිබඳව ඉන්න බලධාරීන්ට වගේම විශ්වවිද්‍යාලවලට මේක කරන්න පුළුවන්කමක් තියෙනවා කියලායි මම හිතන්නේ. දැන් මේ පෞගේ දවස්වල ගිය මාධ්‍ය වාර්තා ප්‍රවෘත්ති දැක්කහම මට පේනුනේ දැන් අපේ විශ්වවිද්‍යාලවල මේ පිළිබඳව යම් පර්යේෂණ සිද්ධ වෙනවා. ඒගොල්ලන් කරලා තියෙන දේවල් වලින් සෑහෙන උදව්වක් කරගන්න පුළුවන් කියන එක තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන් ලංකාවේ තියෙනවනේ පාෂාණ ශ්‍රේණි දෙකක් කියලා ගෲප්ස් දෙකක්. සුළු භූමිකම්පා තත්ත්වයන් විශේෂයෙන් දැනෙන්නේ ඔය දෙක වෙන් කරන රේඛාවේ. අපේ උණුදියලින් තියෙන්නේ ඔය රේඛාව ඔස්සේ තමයි. ඒකට හේතුව හැටියට කියන්නේ ඒක ලොකු ගැඹුරු පැල්මක්. ඒ පැල්මෙන් අර පොළව අභ්‍යන්තරයේ තියෙන උණුසුම
උඩට එනවා ඒක නිසා තමයි වතුර රත් වෙන්නේ කියලා. එතකොට මේක තමයි පේන විදිහට වැඩිම අවදානම් කලාපය මාධ්‍ය වලින් දැකපු විදිහට ඒ පිළිබඳව යම් අධ්‍යයනයක් වෙමින් තියෙනවා. එතකොට ඒ අධ්‍යයනයේ කොටසක් හැටියට සිතියම් ගත වෙලා තියෙනවා. මං හිතන්නේ ඒ කලාපණය මිනිසුන්ට දැනගන්න පුළුවන් විදිහට, ඒ කියන්නේ තමන් කිසියම් ගමක ඉන්නකොට මේ අපේ ගම මේ කලාපයේ ඇතුළේද අවදානම් කලාපයේ ඇතුළේද තියෙන්නේ නැද්ද කියන එක මිනිසුන්ට දැනගන්න පුළුවන් නම් ඒක හුඟක් වටිනවා. දැන් මෙතන මේ අවදානම් කලාප ආදී කියලා කියන්නේ මේ භූමිකම්පා සාමාන්‍යයෙන් සිද්ධ වෙන ප්‍රදේශයක තියෙන අවදානම් කලාප වගේ එකක් නෙමෙයි. ලංකාවේ භූමිකම්පා සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ, අනතුරුදායක ඒවා සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන එක හරි, ඒක එහෙම තමයි. නමුත් දැන් මේ ළඟ ළඟ කම්පන ගණනාවක් ආවනේ, අපිට 100%ක්ම කියන්න බෑනේ මේ ඉස්සරහදී වෙන්න තියෙන කිසියම් මීට වැඩිය ලොකු එකක මූලික අවස්ථාද කියලා, අර ෆෝ ෂොක්ස් කියලා කියන්නේ එහෙම ඒවාද කියලා. දැන් මම දැක්ක අපේ එක මහාචාර්යවරේ ටීවී එකේ කියනවා, දැන් අවුරුදු 2කට හරි 3කට හරි කලින් ඉන්දියාවේ එක ප්‍රදේශයක සිද්ධ වෙච්ච මේ ලොකු භූමිකම්පාවකුත් නෙමෙයි, ඒක නිකන් මැග්නිටියුඩ් එක 5ක් වගේ ගානක් වෙච්ච එකක්. කොළඹට සෑහෙන දැනෙලා තිබුණා, මිනිස්සු බිල්ඩින්ග්ස් වලින් පවා එළියට ආවා. එතකොට ඊට වැඩිය ලොකු එකක් සිද්ධ වුණොත් ඒක ඊට වැඩිය ලොකුට දැනෙන්නත් ඉඩ තියෙනවනේ කියලා. ඉතින් ඒක මං හිතන්නේ බොහොම සාධාරණ අනුමානයක්. ඒක නිසා නරකම තත්ත්වයට ජනතාව සූදානම් කරලා තියෙන එක තමයි හොඳ. ඒ නිසා මේ කලාපණය තමන් අවදානම් කලාපයක ඉන්නවද නැද්ද කියන එක තමන්ට තීරණය කරන්න පුළුවන් විදිහට ඒ තොරතුරු ටික සිතියම විදිහට හරි වෙනත් විදිහකට හරි ජනතාවට ලැබෙනවා නම් හොඳයි කියලා මං හිතනවා. එතකොට අපි හිතමු බැරි වෙලා හරි අවදානමක් තියෙනවා කියලා දැනෙන විදිහේ කම්පනයක් සිද්ධ වෙනවා කියලා. එතකොට මොකද කරන්න පුළුවන්? විශේෂයෙන් භූමිකම්පා සිද්ධ වෙන ප්‍රදේශවල නම්, එහෙම රටවල් වල නම් භූමිකම්පා වලට යම් තරමකට ඔරොත්තු දෙන විදිහට ගෙවල් හදනවා, ගෘහ භාණ්ඩ පවා යම් තරමක ශක්තිමත් භාවයක් තියෙනවා. ඒ කියන්නේ කඩන් වැටෙන දෙයකින් ආරක්ෂා වෙන්නේ ඒ ගෘහ භාණ්ඩ යටට අපිකම් මේසයක් කියලා මේසය යටට යන්න පුළුවන්. දැන් ලංකාවේ එහෙම තත්ත්වයක් නැහැනේ. ඉතින් ඒක නිසා මහාචාර්යවරු මම දැක්කා ඇත්තටම ටීවී එකේ කියනවා මෙහෙම අනතුරුදායක තත්ත්වයක් ආවොත් එලිමහන් තැනකට යන්න එහෙම කියලා. ඒක තමයි ඇත්තටම කරන්න පුළුවන් දේ. දැන් මෙහෙම එළියට යද්දි දැන් මේක ඉක්මනින් එළියට යන්න ඕනේ. තමන්ගේ වටිනා කියන දේවල් එකතු කර කර හැමෙයි ඉන්නේ නේද? ටක් ගාලා එළියට යන්න ඕනේ. දැන් එහෙම ගිහිල්ලා ගස් යට නැත්නම් විදුලි රැහැන් යට වගේ නැතුව එලිමහන් වෙන කිසියම් දෙයක් කඩාගෙන වැටලා තමන්ට අනතුරක් වෙන්න නැති විදිහේ තැනකට යන්න. ඉතින් ඒව වේලාසනින් තීරණය කරගෙන තියෙන්න ඕනේ. මෙන්න මෙතෙන්ටයි අපි යන්නේ. ඉතින් ගෙදර ඉන්න පිරිසකින් දැන් ගෙදර මේක කොයි වෙලාවේ හරි වෙනවද කියන එක අපි දන්නේ නැහැනේ. එතකොට ගෙදර එක එකයි එක එක තැන්වල ඉන්න පුළුවන්. අම්මා කුසියේ ඉන්න පුළුවන්, දරුවෙක් පාඩම් කර කර ඉන්න පුළුවන්. ඒ වගේ. එතකොට ඒ එක එක තැන්වලින් ටග් ගාලා අපි කොතෙන්ටද යන්නේ, කොහොමද යන්නේ කියලා කෙටි කාලයක් තුල, තත්පර ගාණක් තුල එළියට යන විදිහට මේක ප්ලෑන් කරගෙන තියෙන්න ඕනේ. ඇත්තටම ප්‍රැක්ටිස් උත් කරලා තියෙනවනම් තවත් හොඳයි. ඒ වගේම භූමිකම්පා අනතුරුවලදී සෑහෙන ලොකු හානියක් වෙන දෙයක් තමයි ගිනි ගැනීම. ඒකට ලංකාවේ නම් ඕක වෙන්න බොහෝ දුරටම chance එක තියෙන්නේ එක්කෝ ගෑස් එහෙම නැත්නම් විදුලිය හින්දා. එතකොට ඒ එළියට යද්දී ඇත්තටම ලිප ඕෆ් කරලා ටැංකියේ ගෑස් ටැප් එකෙන්ම ඕෆ් කරලා මේන් ස්විච් එකෙන් කරන්ට් එකත් ඕෆ් කරලා යන්න ප්‍රැක්ටිස් එක තියෙනවනේ. ඉතින් මේව කරන්න පුළුවන් වෙන්නේ ඒ ළඟ ඉන්න එක්කෙනාට. ඒක නිසා හැමෝම මේකට ප්‍රැක්ටිස් වෙලා තියෙන එක වටිනවා. ඊළඟට තව දෙයක් තමයි මේ හදිසි අවස්ථා කට්ටලයක්, ඉමර්ජෙන්සි කිට් එකක් ලෑස්ති කරගෙන තියාගන්න එකත් වැදගත් දෙයක්. දැන් මේකට ප්‍රථමාධාර, කියන්නේ සුළු මොන හරි සිද්ධ වෙන තුවාලයකට බෙහෙත් දාන්න පුළුවන් විදිහේවා, මොන හරි වේදනා නාශක පැරසිටමෝල් හරි එහෙම මොන හරි එහෙම දේවල්. ඊළඟට තමන් නිරන්තරයෙන් ගන්න, රෙගුලර්ලි ගන්න බෙහෙත් තියෙන්න පුළුවන්. ඒවා යම් ප්‍රමාණයක් දවසකට දෙකකට වගේ ප්‍රමාණයකට තිබුණාම ඇති. ඒ වගේම උයන්නේ නැතුව ගන්න පුළුවන් විදිහේ කෑම මොනව හරි, ඒ කියන්නේ අපි හිතමුකෝ එක වේලකට කියලා. ඊළඟට කෙටි වේලාවකට අවශ්‍ය කරන අපි ගේමු දවස් භාගයකට වගේ නැත්නම් දවසකට වගේ ඕනි කරන වතුර ප්‍රමාණය, පොකට් රේඩියෝ එකක්, බැටරි වලින් වැඩ කරන එකක්, අමතර බැටරි. එතකොට තොරතුරු දැනගන්න පුළුවන්. මොකද විදුලිය නැති වෙන්න පුළුවන්, එහෙම වුණොත් වෙන විදිහක් නැති වෙනවනේ දැනගන්න. ෆෝන් ලයින්ස් උත් වැඩ කරන්නේ නැතුව ගියොත්, සහ මේක රෑක වගේ සිද්ධ වුණොත් පාවිච්චිට ගන්න පොඩි ටෝච් එකක්. ඔය වගේ දේවල් ටිකක් තිබුණාම ඇති ඒ ඉමර්ජෙන්සි කිට් එකට. ඊළඟට මේ එළියට දුවන්න සිද්ධ වෙනවා නම් කිසියම් අවස්ථාවක ඒ දුවන ගමන් ටක් ගාලා අරන් යන්න පුළුවන් විදිහේ තැනක මේක තියෙන්න ඕනේ. මහා
ලොකු බර එකක් වෙන්නත් බැහැනේ. ඒක නිසා ඒ ගැන හිතලා ඒ විදිහ එකක් ලෑස්ති කරලා තියාගන්න එක වටිනවා. හැබැයි මම මේ ආයමත් කියන්නේ විද්‍යාත්මකව දන්නා දේවල් අනුව ලංකාවේ එහෙම අනතුරුදායක භූමිකම්පාවක් වෙන්න බෑ. 100%ක්ම වෙන්න බෑ කියලා කියන්න බෑනේ. අන්න ඒ අපි කියමුකෝ 99.9%ක්ම වෙන්න බෑ කියලා කියනවා කියලා. ඊතුරු දශම එක තියෙනවනේ. ඒකට මේ ලෑස්ති වෙන්න. හුඟක් භූමිකම්පා සිද්ධ වෙන පැතිවල තියෙන සූදානම් වීම අනුව ගත්තොත් හොස්පිටල් සහ අනිත් ඉමර්ජන්සි සර්විසස් ෆයර් සර්විස් වගේ දේවල් ඒවා සූදානමින් ඉන්න එකත් මේ පෙර සූදානමේ එක කොටසක්. දැන් මේ පෙර සූදානම ගැන කියන දේවල් ඇත්තටම බොහෝ දුරටම මේ භූමිකම්පාව සාමාන්‍යයෙන් සිද්ධ වෙන රටවල්වල තියෙන පෙර සූදානම අනුව ලංකාවට ගලපලා කියන දේවල්. එක කරුණක් දෙකක් තමයි ලංකාවේ තියෙන විශේෂිත තත්ත්වයට ගැලපෙන්න මෙන්න මෙහෙම තිබුණා නම් හොඳයි කියලා කියන්න තියෙන දේ තියෙන්නේ. ඊළඟට ලංකාවේ තියෙන ඉතාම විශේෂ ලක්ෂණයක් තමයි මේ සමාජයේ උදව් කරන්න ඉදිරිපත් වෙන එක ආපදාවකදී. මේක මේ සමාජමය ප්‍රාග්ධනයක් ඇත්තටම. මිනිස්සු ටග් ගාලා මෙහෙම දෙයකදී උදව් කරන්න පෙළඹෙනවනේ. අන්න ඒ ආපදාවට ලක් නොවුණු අය ඉක්මනින්ම මේ ආපදාවට ලක් වුණු අයට අවශ්‍ය කරන උදව්ව දෙන්න මෙහෙම ඕනි තරම් කරලා පුරුදුයිනේ. භූමිකම්පා වලට කරලා නැති වුණාට. ඉතින් ඒක නිසා ඒක ගැන වැඩි විස්තර කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් භූමිකම්පාවකට පෙර සූදානම් වීම කියන එක ඇත්තටම භූමිකම්පාවක් එන්න පුළුවන් තැනක නම් තමයි ඕකේ ඇත්තම තේරුම තියෙන්නේ. හැබැයි ලංකාව භූමිකම්පා වලින් ආරක්ෂිත ප්‍රදේශයක් කියලා කියන නිසා මේ වගේ දෙයක් අවශ්‍ය නැති දෙයක් විදිහට පේන්න පුළුවන්. හැබැයි අපිට අර භූමිකම්පාවක් ඇතිවීමේ හැකියාව කියන එක 100%ක්ම නැහැ කියලා කියන්න බැරිකම තියෙන හින්දා ඒ වගේම මේ ළඟ ළඟ කම්පා වීම සිදුවීම කියන එකෙත් යම් සැක සහිත තත්ත්වයක් තියෙන්න පුළුවන් හින්දා නෑම්කුත් වෙන එකක් නැහැ කියලා අද්දක බඳගෙන ඉන්නවට වැඩිය එන්න පුළුවන් නරකම තත්ත්වයට සූදානම් වෙන එක හොඳයිනේ. මේ වගේ අවිනිශ්චිතතාවයක් තියෙන තැනක මෙතන ලංකාවට හුරු නැති තවත් දෙයක් තියෙනවා. ඒ කියන්නේ ස්වාභාවික ආපදාවක් සම්බන්ධයෙන් නිරන්තර සූදානමකින් ඉන්නවා කියන එක ලංකාවට පුරුදු දෙයක් නෙවෙයිනේ. එහෙම ලංකාවේ කිසිම ස්වාභාවික ආපදාවක් නිරන්තරයෙන් තියෙන එකක් නෙවෙයි. ගම් වතුර හරි නාය යෑම් හරි අකුණු අනතුරු හරි ඒ මොන එකක් ගත්තත් ඒවා එක එක කාලෙන් කාලයට තියෙන්නේ. ඉතින් නිරන්තරයෙන්ම තියෙන ආපදාවකට ලෑස්ති පිට ඉන්නවා කියන්නේ මුළු කාලයම අවුරුද්ද පුරා ඒ සූදානම තියෙනවා. මේ අවුරුද්දෙත් එහෙමයි ඊළඟ අවුරුද්දෙත් එහෙමයි ඊළඟ අවුරුද්දෙත් එහෙමයි ටිකටම ඒ සූදානම තියෙනවා. ඒක ජනතාවගෙත් එහෙමයි ඉමර්ජන්සි සර්විසස් වලත් එහෙමයි අනිත් බලධාරීන්ගෙත් එහෙමයි දිගටම මේ සූදානම තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි අද කතා කරන්න හිතුවේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගත යුතු යමක් තිබුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඔය අදහස කියන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් ස්තුති බැලුවට අද දවසේ හම්බෙමු. පරිස්සමින් ඉන්න.